කාලයක අද දවස අලුත් ජනාධිපති වර්ෂයක ආරම්භය අපි සිදු කරනවා. ඒ වගේම ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම සඳහා අපගේ සිත් කඩිනමින් සූදානම් කරන්නා වූ ආගමන කාලයන් අද අපි පටන් ගන්නවා. අද දවසේදී මොහොතකට කලින් අපි අවුකන් දුන්නා වූ මේ දේව වාක්‍යයන් තුළින් ජේසුස් වහන්සේගේ ප්‍රථම පැමිණීම සහ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම පිළිබඳව ඉතාමත් පැහැදිලිව අපට ප්‍රකාශ කරනවා. ජෙරමියා අධ්‍යයන ප්‍රසාරකතුමාගේ පොතෙන් ගත් පළවෙනි කියවීම තුළ දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ පවසනවා. ඔබ දරුවා ගන්නා පිරිස ගැලුම් කාලේ මා ඔබ වෙත එවනවා. කවුද මේ ගැලුම් කරවන? ජේසුස් වහන්සේ. පළවෙනි කියවීමේදී අපි හඳුනා ජේසුස් වහන්සේගේ පළවෙනි ප්‍රථම පැමිණීම පිළිබඳව දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජනතාවට පුරුදු වුණේ ජේසුස් වහන්සේගේ ප්‍රථම පැමිණීම සම්බන්ධයෙන්. ඒ පැමිණීම තමයි මේ අවුරුදු 2015 වල කලින් ඊශ්‍රායෙල් දේශයේ නාසරෙත් නුවර මරියාවන්ගේ කුස තුළින් මේ ලෝකෙට බිහිවුණා වූ ඒ ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේගේ ප්‍රථම පැමිණීමේදී උන්වහන්සේ පැමිණියේ දෙව්ලොව දෙක ආකාරයෙන්ද? මොනවාගේද ජේසුස් වහන්සේ පැමිණියේ? කවුරුගේද? ඔබ මම වැනි සාමාන්‍ය පුද්ගලයෙක් ලේ ඇට මස් නහර වලින් සංයුක්ත සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට. සමහර විට ඔබ මට වැඩිය පහත් මට්ටමකින් ජේසුස් වහන්සේ මේ ලෝකෙට බිහිවුණේ. එහෙම නේද? ජේසුස් වහන්සේ ඉපදුනේ මාළිගාවකද? ජේසුස් වහන්සේ ඉපදුනේ සුකොබෝවගේ ඉස්පිරිතාලයකද? නෑ, උන්වහන්සේ ඉපදුනේ කොහෙද? ගවමඩුවක. ඉතින් ජේසුස් වහන්සේගේ පළවෙනි ප්‍රථම පැමිණීම එසේද මාසෙ දුවදී. ජේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා ආශ්‍රයයකට එකවද? ධනවතුන්වද? දේශපාලනඥයන්වද? කවුද ආශ්‍රය කරේ? උන්වහන්සේ ආශ්‍රය කරේ සාමාන්‍ය දුප්පත් පීඩිත නේද පෞකාරයන්ව තමයි ජේසුස් වහන්සේ ආශ්‍රය කරේ. උන්වහන්සේ ගැන්වේ කුමක්ද? දේශපාලනයේද? ආර්ථික විද්‍යාවද? එහෙම නැත්නම් මොනවද කියන්නේ? ප්‍රේමය පිළිබඳ දෙවියන්හන්සේගේ ප්‍රේමය පිළිබඳ උන්වහන්සේ නාථික ප්‍රථම පැමිණීම තුළදී අපි ගැන්වුවා. ආදාර සහෝදරයෝ නිදුවේ පුතේ. ඒ වගේම ජේසුස් වහන්සේ කොහොමද මේ ලෝකෙින් උන්වහන්සේ ජීවිත අවසන් කරේ? අසාධාරණ තීන්දුවකට මුහුණ දීලා උන්වහන්සේ සිද්ධ වුණා කුරුසියේ මරණය තුළින් මේ ලෝකෙින් මේ ජීවිත උන්වහන්සේ සමුදෙන්නට. ඒ පමණක් නෙවෙයි, උන්වහන්සේ දවස් 3කින් පස්සේ උත්ථාන වෙනවා. ඒ පසු උන්වහන්සේ ස්වර්ගස්ත වෙනවා. මෙන්න මේක තමයි උන්වහන්සේගේ ප්‍රථම පැමිණීම සිදු වුණේ. එතකොට මේ දෙවෙනි පැමිණීම කොහොමද සිදු වෙන්නේ කියන්නේ? අපි මේකට තවත් නමකින් මේ දෙවෙනි පැමිණීම හඳුන්වනවා. මොකක්ද ඒ නම? පරෝසියා. අහලා තියෙනවද මේ වචනේ? පරෝසියා කියන වචනේ අහලා නැහැ. පරෝසියා කියන්නේ ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම. එතකොට අද සුවිශේෂය තුළදී අපි අහම්කන් දුන්නා ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම කෙසේද සිදු වෙන්නේ කියලා. කොහොමද සිදු වෙන්නේ? කවුරු පොදේ කියන්න පුළුවන්ද? සුවිශේෂයට අහම්කන් දුන්නාද? කාටද කියන්න පුළුවන් සුවිශේෂය තුළ? කොහොමද විස්තර කරන්නේ ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම සම්බන්ධයෙන්? අපගේ ජීවිතවලට බයක් උපදවන නේද සිදුවීම් රාශියක් ඒ දවසේදී සිදු වෙනවා. මොනවද සිදු වෙන්නේ? හිරු සඳහා තාරකාවල ලකුණු පහළවන්නේ මොහොතේ හා බලපත්‍රෙහි ഘോഷාවන් වන වියවුලින් ජාති නඩ සිත් වේදනා ඇතිවන්නේ ආසේ බලවේගයන් සොරවල ලැබෙන බැවින් ලෝකයේ සිදුවන්නට යන ආපදා ගැන බලා සිටීමෙන් මිනිසුන්ගේ සිත් බියෙන් ක්ලාන්ත වන්නේ. මේක හරියට ලෝක විනාශයක් සිදු වෙන්නට යනවා වගේ නේද? පෞගේ දවසවලදී මුදලෙන් කතා කරලා ලෝක විනාශ වෙන්නට යනවායි කියලා. 2012 දී ලෝක විනාශ වෙන්නට යනවා.
චිත්‍රපටි පවා නිෂ්පාදනය කරන ලෝක විනාශය වෙන්නේ කොහොමද කියන එක ගැන. ප්‍රමාදිනි මීට සති දෙකකට කලින් අපි අහුන්කම් දුන්නා වූ ඒ සුවිශේෂය තුළ අපිට ජේසුස් වහන්සේ කියනවා ලෝක අවසානය ගැන, ලෝක අවසානය සිදුවන පැය ගැන මමවත් දන්නේ නැහැ කියලා. ජේසුස් වහන්සේ පවා ලෝක අවසානය ගැන දන්නේ නැහැ. ඒක දන්නේ කාටද? කාටද දන්නේ? දෙවියන් වහන්සේට විතරයි. ඒ නිසා ලෝක අවසානය කොහොමද සිදුවෙන්නේ? බුදු රතු වේද? භූමි කම්ප ඇති වේද? ලොකු සුනාමියක් ඇති වේද? මෙන්න මේ දේවල් ගැන හිත හිත බය වෙන්නට අවශ්‍ය නැහැ. අද දෙවන කීම තුළ සිදු පාවුලතුමා තෙසලෝනික වරුන්ට කියන්නේ කුමක්ද? ලෝක අවසානය සිදුවෙන දවසේදී වෙන්නට යන දේවල් ගැන හිතට බය වෙන්නට ඕනේ නැහැ. ඔබගේ හිත සූදානම් ඉන්නවා. ඔබ අද ජීවත් වෙන්නේ ධර්මිෂ්ඨ ජීවිතයක් නම් ලෝක අවසානය කෙසේ සිදු වුණත් ඒ දවසේදී අපිට බයක් ඇති වෙන්නේ නැහැ. හේතුව අපි ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේ තුළයි. ජේසුස් වහන්සේ උගන්වපු ඒ ධර්මයේ තුළයි. ප්‍රේමන්තයෙන් මනුෂ්‍යයෙන් මා කලින් කියපු ආකාරයට මේ දවස තුන් දෙනෙක් කතා කරන ලෝක අවසානය ගැන. පහුගිය දවස් කීපය තුළ අපි අහුන්කම් තෝරනා අභ්‍යවකාශයේදී ආවපු යානයක කොටසක් ලංකාවේ දකුණු පළාතට වැඩිමයි කියලා. මුදිනේ ඒ පළාත වල ළමයි ඉස්කෝලේ ගියේ නැහැ. ජොලි ගෙදර හිටියා. මේ මන්දිරි අපි තේරුම් ගත යුතු එක දෙයක් තමයි මිනිස්සුන් කොච්චර උගත් වුණත් තාක්ෂණය කතරම් දියුණු වුණත් මිනිස්යාගේ ඒ තීරණ තේරු වරදින්නට පුළුවන්. වරදින් නැති කීම උගන්නේ දෙවියන් වහන්සේ විතරයි. ලෝකයේ මැවුවේ දෙවියන් වහන්සේ කියලා අපි විශ්වාස කරනවා නම් ලෝකේ විනාශ කරන්නට දන්නේ, ලෝකේ විනාශ කරන්නට හැකියාවක් තිබෙන්නේ දෙවියන් වහන්සේට විතරයි. ඒ කියන්නේ ඒ කවද්ද සිදුවෙන්නේ, කොහොමද සිදුවෙන්නේ කියන එක දන්නේ දෙවියන් වහන්සේ විතරයි. ජේසුස් වහන්සේ පවා දන්නේ නැහැ. එම නිසා එක එක්කෙනා කියන කතා අහලා බය වෙන්නට ඕනේ නැහැ. ඉති බන්ධම් පත්තු කරගෙන රැළ යාඥා කරන්න ඕනේ නැහැ. අද දවසේ ලෝකෙ විනාශ වෙන්න යනවායි කියනවා. අපි කලේ දෙකම තේ අපගේ හදවත් සූදානමින් තබා ගැනීමයි. අපිට දීලා තියෙන වගකීම් අම්මා කෙනෙක් හැටියට, තාත්තා කෙනෙක් හැටියට, දරුවෙක් හැටියට ඔබ රැකියා කරන ස්ථානයන් වල ඔබට දීලා තියෙන වගකීම් ඒ ආකාරයට ඔබ ඉෂ්ට කරනවා නම් සිදු පාවලතුමා කියනවා මෙසේ ජීවත් වෙනවා නම් ලෝක අවසානයේදී ඒ අවසාන තීව්‍ර දවසේදී ඔබ බය වෙන්නට අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම ඒ ස්වර්ගීය ජීවිතය ජේසුස් වහන්සේ අපට ලබා දෙන බව සිදු පාවලතුමා සාහතික කරලා කියනවා. කාටද බය හිතෙන්නට පුළුවන්? මේ වගේ මේ සති කිහිපය තුළ ආගමන කාලයේ සති කිහිපය තුළ අපි අහුන්කම් දෙන්න යන්නේ මෙන්න මේ වගේ කියවීම වලට. ලෝක විනාශය ගැන අන්තිම දවස ගැන අපි අහුන්කම් දෙන්න යනවා. මේ කියවීම අහනකොට බය හිතෙන්නේ කාටද? පාප රූපන ජීවත් වෙන අයට විතරයි. අපි ධර්මිෂ්ඨකම තුළ ජීවත් වෙනවා නම් අපගේ සිත් වලට බයක් දැනෙන්නේ නැහැ. එම නිසා ඔබගේ හිතට තට්ටු කරලා බලන්න, ඔබට බයක් දැනෙනවා නම් ලෝකයේ අවසාන දවස විස්තර කරනකොට ඔබගේ හිතට බයක් දැනෙනවා නම් අන්න ඔබගේ හිත සූදානම් නැහැ. කුමක් හරි ඔබගේ ජීවිතවල සූදානම් නැති තැනක් තිබෙනවා. එම නිසා ඒ වගේ දේවල් වලට, ඒ වගේ අපගේ අතින් සිදුවන වැරදි වලට දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලමින් මේ දිවි පූජා යාගයේ සහභාගී වෙමු.